අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ડોક્ટર ජීවනි හසන්ත. ආයිබන් ડોક્ટર. ආයිබන්. ડોક્ટર මේ විකෘති ලිංගික ආශාව. ඒ කියන්නේ සමහර වෙලාවට අපි දන්නවා මේ ඒ කියන්නේ කාන්තාව කියනවා මේ මහත්යා කැමති යා බලන් ඉති විනේ කෙනෙක් එක්ක යහන්ගත වෙනවට නැත්නම් මෙයාගේ අත් බැඳලා ඒ වගේ වලට කියන මේ මොකද ડોક્ટર ඒ වගේ. ඔව් ඇත්ත මේ ඔය වගේම උදාහරණ ගොඩාරියක් මගේ දවසකට ගොඩාක් කෝල්ස් එන ඔය වගේ විකාර අහලා. හරිද? ඇත්තටම මේ ඒක හරි පුදුම දෙයක් තමයි ඉතින් විකෘති తত্ত্বය. මොකද එක්කෙනෙකුට විකෘති මානසිකත්වයේ තිබුණට ඒ බඳපු එක්කෙනාට ඊට පස්සේ ඒක හරි කරදරයක් වෙනවා. ඒකයි. ඉතින් මේ විකෘති తত্ত্বය එන්නත් ඒකක හේතු වෙනවා. ඊට පස්සේ මං අහනවා ඇයි වගේ පොඩි කාලේ කොහමද මොකද්ද? එහෙම වෙලාවදී ගොඩාක් වෙලාදී ඒගොල්ලන්ට එක්ක දූෂණය වෙලා එහෙම නැත්නම් සමලිංගික සේවනයකට මේ වෙලාව එහෙම නැත්නම් මොන හරි වැරදි දේවල් දැකලා ඒ වගේ හේතුවකුත් තියෙනවා. ඒ කියන්නේ ඕවර්සෙක්ට් ඒගොල්ලෝ. මේ හැම දෙයක් ඉතින් ඒ වගේම දැන් බොහෝ වැඩෝ තියෙන දෙයක් තමයි කාන්තාව තව කෙනෙක් එක්ක සංසර්ගය කරනවා එයා බලන් ඉන්න කැමති. ඒ වගේ දෙයක්. සමහර ලාට ගෲප් සෙක්ස් කියලා තියෙනවනේ. ඉතින් ඊළඟට ඔය කපල් මාරු කරගෙන කරන ඒවා අපි මේ සමාජාලයේ ඕන තරම් දකිනවා මේ අපි දෙන්නම අරගෙන ඉන්න ඔය දෙන්නත් එන්න. ඒක තමයි. අර මාරු කරගන්නේ ඔය කපල්. දැන් ලෝකෙ මොඩුණා කියලා පුදුම දේවල් තමයි තියෙන්නේ මේ පැත්තෙනුත්. ඊළඟට ඒ විතරක් නෙවෙයි මේ සත්තු උපයෝගී කරගන්නවා ඒවා ඇත්තටම ඒවා ප්‍රශ්න වෙලා මොකද දැන් අපි කරන්නේ කියලා මිනිස්සු අහගෙන එනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒව තමයි විකෘති ලිංගික ආශා. ඊළඟට සමහර වෙලාවට ඔය ෆෙටිෂිසම් කියලා කියන්නේ කාන්තාවගේ ඇඳුම පිරිමියට ඇඳගත්තොත් තමයි මට ෆීලිංගස් එන්නේ කියලා කියනවා. එහෙම දේවල්. එහෙම නැත්නම් සමහර වෙලාවට රිදවීම් ලිංගික රිදවීම් ඒ කියන්නේ අතපය බැඳලා දාලා මෙහෙම ගහනවා කොනිටනවා එහෙම කරලා තමයි යා සතුටක් එන්නේ. මේ වගේ දේවල් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ඒකත් පොඩි කාලේ තමයි. ඒ කියන්නේ සමහරලාට පුංචි කාලවල තමන් ගොඩක් ආදරේ කරන අම්මා එයාට ගහනවා. ඉතින් ඒ කියන්නේ ඔය කිරි බොන කාලවල අම්මට ගොඩක් ඔය ලිංගිකත් ඒ කියන්නේ අම්මට කිරි බොන වගේ චූටිම කාලවල පවා අම්මා ගහනකොට හිතන ආදරෙත් එක්ක මේ ගහන එක රිදිලත් එකතු වෙනවා. ඉතින් ඒක යන්නත් ඔය අතීතයට ඇවිල්ලා අර වගේ දේවල් වලට පරිවර්තනය වෙන්න පුළුවන්. ඔය ඇතර මෝහණය වගේ දේවල් වලින් මනස තියෙනව සුද්ධ කළා දාන්න පුළුවන්. ඒ සඳහා නිසි ප්‍රතිකාර තියෙනවා. නමුත් ඒවට යොමු වෙන්නේ නැතුව තමයි ඔය මේ දූෂණ වලට යන්නේ. ගොඩක් දූෂණ දක්වා යනවා. මොකද හැම මිනිහෙකම ප්‍රතිකාර වලට යන්නේ නැහැ නේ. ඒකයි. ඒකනේ පොඩි ළමයි දූෂණය. ඔය යනවා කියන්නේ ඒ කියන්නේ ඉවසන්න බැරිම තැන. ඒකනේ දැන් ඔය පොඩි ළමයි දූෂණය කරාගේ කර මතකනේ එකපාර කරේක ළමෙක් පුංචි ළමෙක් ඒ වගේ. ඊළඟට තවත් එක ළමෙක් කිව්වා මේ ඒකනේ ඒ ළමයා නිින්දෙන් ලොකු ලොකු බිල්ඩින්ග්ස් වලට නැගලා කාන්තාව නිදාගන්න කාමර වලට එබිලා සමහර රටේ කාන්තාව අතගාලා එහෙමත් වෙනවලු. ඉතින් මම ඒ කාන්තාව නැගිටින්න නැත මේ ප්‍රශ්න සමහර රටේ කාන්තාව නිදිලු ඒ කාන්තාවගේ ළඟ බල්ලෙක් පවා නිදා ගන්නවලු. ඒ බල්ලත් ඇහැරෙන්නේ නැහැලු. ඊට පස්සේ ඒ ළමයා ඊළඟ දවසේ නැගිටලා මේ එයා නිින්දෙන් වගේ ගිහිල්ලා තියෙනවා. නැගිටලා එතන යනකොට එයා ඒ බිල්ඩින්ග් දිහා බලනවා හිතනවලු මම කොහොමද මේකේ නැගලා ගියේ. ඉතින් බලන්න හරි පුදුම දෙයක්නේ. ඉතින් ඕ වගේ වෙලාවදී ඇත්තටම කියනවා මම නම් හිතන්නේ මලගිය ප්‍රාණවල බලපෑමක් තියෙනවා කියලා. මොකද මේ ලිංගිකත්වයට කැමති මලගිය ප්‍රාණය ඉන්නවා. ඒ අර අපි හීනෙන් ඇවිදිනවා කියලා කියන්නේ. ඒ විදිහට අපි එක ගිහිල්ලා මොකද ඒගොල්ලන්ට පේනෝ සේෆ් විදිය. බල්ලා හිටන් නිදි කරවල ඔක්කොම නිදි කරලා මේ ඒ කට්ටියට අවශ්‍ය දේ කරගෙන එන්න පුළුවන්. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ අපි දැන් ওই විකෘති ලිංගික ආශාවන් එක ගොඩක් ඔය මලගිය ප්‍රාණ දේවල් තියෙනවා. ඒකයි. මොකද මම ඒ ගැනත් වෙනව පරිශන කරනවා සහ ඒ ගැන ඒක නිසා ගොඩක් අයගෙන් වගේ ඒවට සම්බන්ධ වෙන මලගේ ප්‍රාණ සහ ඒවෙන් එන අත්දැකීම් මම එකතු කළා තියෙනවා ස්ටඩි කළා තියෙනවා. ඉතින් අද අපි කතා කරේ විකෘති ලිංගික ආශාවන් ගැන. බොහොම ස්තුතියි ડોક્ટર. ඉතින් අපි මේ වගේ වැඩසටහනකින් තවත් දවසක හමු වෙමු.